18 වන පරිච්ඡේදය අලුයම අවදිවන්න කල් වේලා ඇතිව පිබිදීම ඔබ ඔබටම ලබා දෙන ත්‍යාගයකි අලුයමින් අවදිවීම තරම් ඔබේ ජීවිතය වෙනස් කිරීමේ බලයක් සහිත වෙනත් සිරිත ඇතනම් ඒ ඉතා ස්වල්පයකි දවසේ හිමිදිරි උදයේ පළමු පැය කීපය තුළ කිසියම් අති විශේෂ යමක් තිබේ ඒ පැය කීපයේදී කාලය සෙමින් යන්නක් මින් දැනෙන අතර ගැඹුරු සංසුම් සහ සාමකාමී හැඟීමකින් වාතලේ පිරිය ඇත උදේ පහේ කණ්ඩායම සමග එක්වීම මගින් සිදුවන එක් දෙයක් නම් දවසට අවශ්‍ය අන්දමට ඔබ මෙහෙවනු වෙනුවට ඔබට අවශ්‍ය ආකාරයට දවස මෙහෙවීම ඇරඹීමය නිදි අහනේ අරගලය දිනා මෙත්තේ අභිභවා මනස නැගී සිට උදෑසන අවදිවීම නිසා ඔබට යටත් පිරිසෙන් එක් සංසුන් පැයක්වත් ලැබෙනු ඇත. ඒ ඔබේ එදා දවසේ ඊටම වැදගත් කොටසය. හෙවත් ඇරඹුමය. ඒ කොටස ඥානවන්ත ලෙස ගත කළහොත් දවසේ ඉතිරි කොටස මනරම් ලෙස දිගහැරෙනු ඇත. මේට පෙර පළ වූ මගේ පොත මගින් මෙම පාඨකයන්ට හිරු සමග අවදිවන ලෙස අභියෝග කළෙමි. මෙම නව ජීවන සම්ප්‍රදාය වර්ධනය කර ගැනීමට උපකාරී විය හැකි අදහස් ගණනාවක් ද ඉදිරිපත් කළෙමි. උදැසන පහට අවදිවීම මගින් තම ජීවිතවල ගුණාත්මක බව වැඩි දියුණු වූ පුද්ගලයන් රැසකගෙන් මම ලිපි, ඊමේල් පණිවිඩ සහ පැක්ස් ලැබී තිබේ. ඒ අනුව සැකයකින් තොරව මට කිව හැකි දෙයක් වේ. එනම් එසේ උදැසන පහට අවදිවීම යනු ඔබේ ජීවිතයට ඇතුළත් කරගත හැකි එක් සාර්ථක මූලධර්මයක් බවය. එසේ කිරීම මගින් ඔබ මහත්මා ගාන්ධි, තෝමස් එඩ්සන් සහ නෙල්සන් මැන්ඩෙලා වැනි අය අයත් වන අපගේ යුගයේ මහත් බලපෑම් සහගත පුද්ගල සමූහයට එකතු වෙනු ඇත. ඉහත සඳහන් මගේ කෘතිය කියවූ අලවි විධායකවරියක් ලියාය වූ ආකාරයට ඇය උදැසන අවදිවීමට පටන්ගත් පසුව ඇගේ ආතති මට්ටම විශාල ලෙස පහළ වැටිණි. ඒ ප්‍රතිපලයක් වශයෙන් ඇගේ කාර්යාලයේ කණ්ඩායම පහත සඳහන් වැකි ඇතුළත් සමරුතිරණයක් ඇයට පිළිගන්වා ඇත. එහි මෙසේ කොටා තිබිනි. අපගේ වඩාත්ම දියුණු සමාජිකාවට මේ පිරිනමමු. ඔබ කරමින් සිටි දේ එසේම කරගෙන යන්න. අප සියලු දෙනාටම ඔබ මහත් දිරියකි. දිගු කලක් තිස්සේ ප්‍රමාදව අවදිවන්නියක් ව සිටි ඇය මෙසේ නිදා ගැනීම නවත්වන බවට තමාටම ප්‍රතිඥාවක් දුන්නාය. ඒ අනුව මුලින්ම උදේ 6ට නැගිටීම ආරම්භ වූ ඇය ඉන්පසුව පාන්දර 5:30ටද අවසානයේදී හිමිදිරි පාන්දර 5ටද අවදි වීමට පටන් ගත්තාය. මෙසේ ඇය උපයාගත් අමතර කාලය යොදාගත් ඇය මෙතෙක් ඇයට කිසි විටෙකත් කිරීමට නොහැකිව තිබූ ඇය ඇලුම් කළ කටයුතු වල යෙදෙන්නට වූවාය. ඒ අනුව සම්භාව්‍ය සංගීතයට සමන් දීම, ලිපි ලිවීම, හොඳ පොතක් කියවීම සහ ඇවිදීම වැනි දේ මගින් ඇයගේ ජීව ගුණය යලි ප්‍රබෝධමත් කරගත් අතර ඇයට අහිමිව ගියා යයි මෙතෙක් සිතා සිටි ඇයගේ ජීවිතයේ කොටසක් යලි පුබුදුවා ගැනීමටද ඇය සමත් වූවාය. හිමිදිරි අවදිවීම මගින් ඇය නැවත වරක් තමා පිළිබඳ සැලකිලිමත් වීමටද පටන් ගත්තාය. එසේ කිරීම නිසා ඔහු වඩාත් හොඳ බවක්, බිරිඳක් සහ වෘත්තිකයෙකු බවටද පත් වූවාය. හිමිදිරියේ අවදිවීමේ පුරුද්ද වර්ධනය කර ගැනීමේදී සිහිතබා ගත යුතු පළමු කරුණ නම් වඩාත් වැදගත් වන්නේ නිදා ගන්නා ප්‍රමාණය නොව නිින්දේ ස්වභාවය යන්නේය. අක්‍රමවත් අපහසු පැය 10ක නිින්දකට වඩා සංසුන් සැප පහසු පැය 6ක නිින්දක් වටින්නේය. වඩාත් ගැඹුරු නිින්දක් ලබා ගැනීමට ඔබට උදව් විය හැකි කරුණු හතරක් මෙසේය. නින්දට වැටීම උත්සාහ කරමින් සයනේ වැතිර සිටින මොහොතේදී එදා දවසේ ඔබේ කටයුතු ගැන යලි සිහිපත් නොකරන්න. රාත්‍රී 8න් පසුව ආහාර නොගන්න. ඔබට එවැනි ආහාරයක් ගත යුතුම නම් සුම්බඳුනක් පාවිච්චි කරන්න. නින්දට යාමට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමෙන් වළකින්න. නිදි ඇඳේදී පොත් කියවීම නොකරන්න. මේ අලුත් පුරුද්ද ස්ථාවර වීම සඳහා සති කිහිපයක් දෙන්න. උදැසන අවදිවීමට උත්සාහ කළ නමුත්
එය අපහසු නිසා දින 7කින් එය අත්හැර දෙමු බව පැවසීම සමාන කළ හැක්කේ දින 7ක් පුරා ප්‍රංශ භාෂා පන්තියකට සහභාගී වුවත් ඒ දින 7ේදී භාෂාව කතා කිරීමට නොහැකි වූ නිසා භාෂා පන්තිය අත්හැර දමන්නේ යනුවෙන් පැවසීමටය ජීවන රටාවන් වෙනස් වීමට කාලයද උත්සාහයද ඉවසීමද අත්‍යවශ්‍යය එහෙත් ඉන් ලැබෙන ප්‍රතිඵල ඔබ ඒ උදෙසා මුලින් දරන වෙහෙසට වඩා බොහෝ වටී